Miraja Patendi Serla, Vedakarna Vireka Latine, Nitia Araksa, the Annamanu Sek, the Nadipatilaine, the QA Desatiak Yanata Pera, me Apara the Kariotika, Adikarneti Dribatkaranda. Bandungare Apara the Karyogana Hemkiva, Eva game Pasku Bomb Prahare Sidia Tambando Kiva, other when the Kanda Dina Hatapahak Master Dekangata in a Gunut. Gotabe Rajapaksa Janadhipathituma Pramukha Anduwata Menakam Beri Vela Thiyenawa Pasku Prahare Kisidu Pudgalayeku Attarangudu Ganna. Me Praharayata Wagakiyutu Pradhanatama Pudgalaya Kisidu Halaholmanak Nathuwa Bohoma Nidahase Pajet Pare Koti 800ක me Koti 8ක Godnagillakata Vela Suwase Jeevath Wenawa. Make a Pramukha Wagaki to Pudgalata, my hit of Janadipati, my three palaces. May Prahare Mulika Wagaki Tahu Araksakale Kang Hemasir Pananduwa, Polispati, hit a Polispati, Puji Jasundarwat, Vandanagara Gatakaragani, Nikan Makeranati. Then Mukti and my three palaces. Then Mukti and Atinisa Ataranguda Ganimata, Prasakiri Mata, Kisuduwa Dawagne. In them Kadinamin, Waha Wahama, Apramada, May Parikshan any Magalaiti. Mother May Turatur Labune, Thena di Nayakya, Tate Janadipati, Maitripala Sirisena Araksaka Councillor Rasnekeruwe, Maitripala Sirisen Araksaka Councillor Kandavi, May Baletiene, Sena di Nayaka, Maitripala Sirisen Eva game Araksaka Councillor Sanda. ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධනත් රටේ අග්‍රාමාත්‍යවරයාගේ රනිල් වික්‍රමසිංහවත් නොකඳවන්න උපදෙස් දීලා තිබුණේ ඒ වගේම පොලිස්පති පූජිතයා සුන්දරවත් නොකඳවීමට උපදෙස් දීලා තිබුණේ මෛත්‍රීපාල සිරිසේන ඊළඟට මේ සිද්ධිය වෙන බව දැන දැනම මේ තොරතුරු ලැබිලා තියෙද්දිම රටෙන් පැනලා ගිහිල්ලා සිංගප්පූරුවට වෙලා හිටියේ මෛත්‍රීපාල සිරිසේන ඒ වගේම මේ සිද්ධිය ඇති වෙනකොට පැය 3යි යන්නේ ලංකාවට එන්න සිංගප්පූරුවේ ඉඳලා වහවහම ලංකාවට පැමිණිය යුතු රටේ ආරක්ෂක ඇමති සේනා විධායක මෛත්‍රීපාල සිරිසේන ලංකාවට එන්නේ නැතුව හිටියා. ඔහු බොරුවක් කිව්වා පාර්ලිමේන්තුවේ තිබුණු තේරීම්කාරක සභාවට ඔහුට එන්න ගුවන් යානවල ආසන තිබුණේ නැහැ කියලා. ඒ පාස්කු සිද්ධිය සම්බන්ධව Parliament to Tearing Karaka Sabavi, Marsane, the Bohom Pahadilima, an hour naker Ganatino, Singapore in the Lanka out in Guanana Ula Asana Tibunakir. Make a Tahur Karanigura, I mean, Likitom Tahur Karanigura, make Tearing Karaka Sabau. Emana Mohita Matama, many Viasaniak Vedi Ape Districola, Kampaha Districke. අහිංසක කතෝලික මිනිස් ජනතාව උත්ථානය තැමරීම සඳහා තමන්ගේ ශාස්ත්‍රවරයන් වහන්සේ පිදීම සඳහා දේවස්ථානයට ගියාම මේ වගේ බෝම්බ බිල්ලකට අහුවෙලා ඉවරලා විනාශ වෙන්නට ඉඩ තිබ්බ කාරණේ පූර්ණ වගකීම ගත යුත්තේ මෛත්‍රීපාල සිරිසේන එවැනි ජනතාව කෑලි කෑලි වලට කැඩිලා එක පවුලේ මිනිස්සු දෙතින් දෙනා හතර දෙනා මිය ගිහිල්ලා දේවස්ථාන මස්කඩ වගේ වෙලා තියෙද්දි එවැනි තත්ත්වයකට පත් වෙලා තියෙද්දි ලංකාවට නොපැමිණෙට හිටපු මිනිසයා තමයි මෛත්‍රීපාල සිරිසේන. එහෙනම් මේ පාස්කු බෝම්බ සිද්ධියේ වගකීම මූලිකම වගකීම ඔහුට නෙමෙයිද පැවරෙන්නේ වෙන කෙනෙකුටද? Many Tatta Kenukuta, many Torotura Kamaham, Taman Yatate Tiena, Policia Saha Hamudau, Danuat Kerla, Mehavima, Sena di Naikeage, Bagaki Manimid, May Sidia Villa, Minisugi Panchaskande and Kali Kadil to Kadla Vinatha Villa, Devastana Kudupatam Villa, Ratama Biti and Belenakota. ඒ වගකීම පුද්ගලයා වේගෙන් ආපසු ඇවිල්ලා මේ මර්ධනය කිරීම සඳහා කණ්ඩායම මෙහෙවිය යුතු නැද්ද? ඒකනේ නායකත්වය කියන්නේ.
එහෙම තියෙද්දි මෙයා සිංගප්පූරුවටලා හිටියා. ඉඳලා එයාට කම්ෆර්ටබල් වෙලායි. එයාට බොහොම පහසු වෙලාවේ තමයි එයා පහු ලංකාවට එන්නේ. මේක හිතාමතාම පැවති රජය විනාශ කිරීම සඳහා ඔහු විසින් ගන්නා ලද බිලි පූජාවක්. මේක වෙන මොකද්ද මේ? මේක බිලි පූජාවක්. යහපාලන ආණ්ඩුව විනාශ කරලා බලයෙන් ඉවත් කිරීම සඳහා ඔහු විසින් දෙන ලද බිලි පූජාවක් තමයි මේ පාස්කු බෝම්බ ප්‍රහාරය. එනිසා මේක විමර්ශන නිසි විමර්ශනය කඩිනමෙන් කරන්න පුළුවන්. මෙච්චර කල් ඇදෑද ඉන්න කාරණේ නෙමෙයි මේක. මුක්තිය නැති වෙලාවේ දැන් නීතිය ක්‍රියාත්මක කරන්න ඉස්සෙ බලපෑම් කරන්න කියන්නේ නැහැ. එනම් නීතිය ක්‍රියාත්මක කරලා මේ වෙනකොට මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා නීතිය හමුවට ගේන්න තිබුණා. අපි කියන ජනාධිපතිතුමාට දෙන්න තියෙන උපරිම සහයෝගය අපි මේක දෙනවා. පාර්ලිමේන්තුවේ විසුරුවන් ඉස්සරලා අපෙන් සහයක් ඕන නම් කියන්න. පක්ෂයක් විදියට මේ විමර්ශනයට දෙන්න තියෙන උපරිම සහය අපි දෙන්න. මේ සම්බන්ධව කඩිනම් පියවර ගන්න කියන කාරණේ නැවතත් මම ජනාධිපතිතුමාට සහ ආණ්ඩුවට සිහිපත් කරනවා. ප්‍රශ්නේ වෙලා තියෙනවා ආණ්ඩුවට ආරක්ෂක ඇමතිවරයෙක් නැහැ. ඊයේ පාර්ලිමේන්තුවේත් මේ ප්‍රශ්නේ ආවා. 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය අනුව රටේ ජනාධිපතිවරට ආරක්ෂක ඇමතිවරයෙක් වෙන්න බෑද? ඒතර ආරක්ෂක ඇමති විදිහට කවුරුවත් දියුරුම් දීලා නැහැ. පාර්ලිමේන්තුවේ ඉන්නේ රාජ්‍ය අමාත්‍යවරයා විතරයි. මේ වෙනකොට රටේ ආරක්ෂක ඇමතිවරයෙක් නැති රටක් බවට ලංකාව පත් වෙලා හමාරයි. මූලිකව මේ ප්‍රශ්නේ විසඳන්න ඕන ආණ්ඩුව. රටට ආරක්ෂක ඇමතිවරයෙක් පත් කරන්න ඕන. රට බේරගත්ත වෙලාවේ දැන් කියන්නේ රට බේරගත්තේ මහින්ද රාජපක්ෂ මහත්තයා කියලානේ. රට බේරගත්තේ මහින්ද රාජපක්ෂ මහත්තයා නේද? ආරක්ෂාව පිළිබඳව මෙහෙයුම් පිළිබඳව අධ්‍යක්ෂකව දැනුම තියෙන එතුමට නම් ඇයි ආරක්ෂක ඇමතිකමයි නීතිය සාමය ඇමතිකමයි එතුමට බාර දෙන්නේ නැත්තේ? ඇයි චමල් රාජපක්ෂ මහත්තයාට බාර දෙන්නේ? ඒ කියන්නේ අයියයි මල්ලී අතරවත් විශ්වාසයක් නැහැ. දැන් බයයි මහින්ද රාජපක්ෂ මහත්තයාට ආරක්ෂක ඇමතිකම පොලිසිය බාර වැඩේ බාර දෙන්න. බැරි වෙලාවත් ජනාධිපතිවරයාට යම් හානියක් වුණොත් එහෙම ඊළඟ රටේ අගමැතිනේ ජනාධිපති වෙන්න තියෙන්නේ. දැන් ඒ නිසා ආරක්ෂක ආරක්ෂාව බාරව පොලිසිය බාර වැඩකට යුත් අගමැතිවරයාට බාර දෙන්න මේ ආණ්ඩුව බය. ඒ බය නිසා තමයි අපි හිතනවා මහින්ද රාජපක්ෂ මහත්තයර යුද්ධේ දිනාගත්තා නම් රට බේරාගත්තා නම් ඇයි ඒ හැකියාව දැනුම පළපුරුද්ද ඒ අතිවිශිෂ්ටත්වය ඒ සියල්ලම තියෙන පුද්ගලයාට නොදී ඇයි චමල් රාජපක්ෂ මහත්තයාට ආරක්ෂක ඇමතිකම රාජ්‍ය ඇමතිකම නීතිය සාමය රාජ්‍ය ආරක්ෂක ඇමතිකම දෙන්න පුළුවන්? ඉතින් මේක ලොකු ප්‍රශ්නයක්.